කිව්වා වගේ මට ඕන කරලා තිබුණා ආකර්ෂණීය සිනමාවක් අහපව ගේන්න. අපි දැක්ක 70 80 90 දැක්ක සිනමාව ගේන්න. ඉතින් මම උත්සාහයක් කරලා බැලුවා මම හිතනවා ප්‍රතිචාර ගොඩක් හොඳයි. හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මේ අද පටන් ගත්ත දවසත් එක්ක. ඇත්තටම නිර්මාණයත් එක්ක මම අභියෝග කියන දේ මම කිව්වා වගේ මම ඊටම ජයට බාර ගන්න කෙනෙක්, ජයට දිනන කෙනෙක්. ඉතින් මම හිතනවා මේ අභියෝගයත් මම සාර්ථකව ජය ගනී කියලා. එන්න මේ ෆිල්ම් එක බලන්න. ඕගලන් අර හැමදාම මේ දැන් අවුරුදු 3ක් තිස්සේ හිර වෙලා ගෙවල් වල හිටිය කටියට කියන්නේ එන්න. කරුලේ ලයිට් නැතුණත් එන්න එපා. එන්න ආශාවරි බලන්න, ෆිල්ම් එක බලන්න. ඇවිල්ලා විනෝද වෙන්න. ලස්සන සින්දු ටිකක් බලන්න. ආදර ජවනිකා පාන පවුලේ කතාවක් මේක. හැම දෙම අපි අපේ සිනමාවට අවශ්‍ය හැම දෙම එකතු කරලා හදපු ආකර්ෂණීය චිත්‍රපටයක්. හැමෝටම ආරාධනා කරනවා ඉක්මනට සිනමා ශාලාවට ඇවිල්ලා බලන්න කියලා. ආශාවරි අද දවසේ ඉඳන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ඉතින් මේ මොහොතේ අපි විශාල අර්බුදයන් එක්ක තමයි මේ වෙලාවේ ගනුදෙනු වෙන්නේ. ලංකාවේ මේ වෙනකොට ඉන්ධන නැහැ, විදුලිය නැහැ, ගොවියන්ට පොහොර නැහැ, ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම කියන්න ගියොත් මෙතන වෙලාවත් මදි වෙයි. ඉතින් හැබැයි ඒත් එකම තවත් දෙයක් තමයි ලෝකයේ මේ වෙනකොට යුද්ධයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මේ දේවල් ලංකාවට මොන විදියට බලපායිද කියන එක අපි දන්නේ නැහැ. තව ඉදිරියට කොහොම වෙයිද කියන එක බලපායි කියන එක අපි තාම දන්නේ නැහැ. නමුත් ලෝකයට මේ වගේ අර්බුද අලුත්ම දේවල් උත් නෙමෙයි. මේ වගේ අර්බුදත් එක්ක තමයි ලෝකේ අපි මෙච්චර කාලයක් මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එතනදී අපි දැකපු දෙයක් තමයි ලෝකේ කලාව කියන එක මේ හැම අර්බුදයක් එක්කදීම මිනිස්සුන්ගේ මේ ආතතිය, මේ පීඩනය අඩු කරන්න කලාව කියන එක ගොඩක් මිනිසුන්ගේ ජීවිතවලට සමීප වෙලා තිබුණා. ඉතින් අපි මේ කරන්නේ චිත්‍රපටියක්. මේකත් කර්මාන්තයක් කියලා අපි රූපවාහිනිය දැක්කා. ඉතින් ඉදිරියට මේ කර්මාන්තයේ ඉදිරියට රඳා පවතින සහ මේ මිනිසුන්ගේ ආතතිය නැති කරන්න තමයි අපි චිත්‍රපටි කරන්නේ. ඉතින් මේ තියෙන අර්බුදයන් වලට මිනිසුන්ට, අපේ ප්‍රේක්ෂකයන්ට ඒවට මුහුණ දෙන්න, තමන්ගේ ආතතිය බිඳක් හෝ අඩු කරන්න මේ චිත්‍රපටි වලට හැකි වෙන්න ඔවුන් උනන්දු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මම ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටි බලන්න. මේ චිත්‍රපටයෙන් ඔබගේ මනසට මොනෑම් හෝ ආශ්වාදයක් අපිට ගෙන දෙන්න පුළුවන් වෙනවනම් ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් මම ආරාධනා කරනවා සියලු දෙනාට එන්න චිත්‍රපටි ශාලාවලට බලන්න මේ චිත්‍රපටිය. මේ අර්බුදයන් එක මොහොතකට අමතක කරලා අපි ඒ අර්බුදයන්ට මුහුණ දෙන්න, අපිට මනස ශක්තිමත් කරගන්න, සතුටු වෙන්න එක මොහොතකට අපි අපි අපේ ජීවිතයට යමක් එකතු කරගන්න අපි උත්සාහ කරමු. මේ කතා තේමාව ඉතාමත් සරල ආදරණීය කතාවක්. මේක මිනිසුන්ට ඉක්මනින් සමීප වෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ චිත්‍රපටිය අපි කරලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටිය ඇතුලේ ලස්සන සින්දු තියෙනවා, ඒ වගේ ලස්සන කතන්දරයක් ගලාගෙන යනවා. පවුලේ චිත්‍රපටියක්. ඉතින් ඒක නිසා අපි හිතනවා මේක මිනිසුන්ට සමීප වේවි කියලා. මම ඉස්සලා කිව්වා වගේ මේ කලාව කියන එකට තමයි මේ වෙලාවේ ඇත්තටම මිනිස්සු යොමු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මේ කලාව ඇතුලේ තවත් එක් සරල සුන්දර නිර්මාණයක්. ඇත්තටම මේ ආශාවරී කියන්නේ තේජ අයිද්දමල් ගොඩගේ පළවෙනි චිත්‍රපටය. අපිට නවක අධ්‍යක්ෂවරයෙක් හැටියට පෙනුනත් තේජා විරන්දනීම් ශේෂ්ත්‍රී තාම දැවැන්තු චරිතයක්. ඌට මේ විෂුවල් මීඩියා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය ඌට තියෙනවා කියන එක මේ චිත්‍රපටය තුළින් පේනවා. මම මේ චිත්‍රපටය සම්බන්ධ වෙන්නේ තිරරචකයා හැටියට. මේක තේජාගේ කතාවක්, තේජාගේ අත්දැකීමක් ආශ්‍රයෙන්, ඔහු දැකපු දෙයක් ආශ්‍රයෙන් නිර්මාණය වූ කතාවක්. ඉතින් අපි මුලින්ම සාමාන්‍යයෙන් තිරරචනයක් කරලයි දර්ශන තලවලට යන්නේ. නමුත් මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි අපි ඉස්සර දර්ශන තලවලට ගියේ. දර්ශන තලවලට ගිහිල්ලා මමත් තේජත් රුවනුත් අපි තව කීප දෙනෙකුත් දර්ශන තලවලට ගිහිල්ලා ඒවා අධ්‍යයනය කරලා ඒවා බලලා ඊට පස්සේ ඒවට ගැළපෙන විදිහට තේජගේ අත්දැකීම් එක්ක අපි චිත්‍රපටය නිර්මාණය කළා. තේජගේ කතාව, තේජගේ දිවස් මට ඔහුට අවශ්‍ය විදිහට මට තිර රචනාව කළ දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. පසුව ඔහු යම්
වෙනස්කම් ඔහුගේ සිතැඟි පරිදි වෙනස්කම් කරලා අවසානයේ චිත්‍රපටය මේ තත්ත්වයට ගෙනලා තිනවා. ඇත්තටම හරි වටිනවා මේ වගේ චිත්‍රපට සිනමාවට එකතු වෙන එක ලංකාවේ. මොකද ලංකාවේ සිනමාව යම් අර්බුදයක තියෙන්නේ. මේ අර්බුදකාරී සිනමාව ඉස්සරහට ගෙන යන්න, කර්මාන්තයක් හැටියට සිනමාව ඉස්සරහට ගෙන යන්න මේ ආකර්ශනීය සිනමාවට තමයි පුළුවන් වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වැළඳ ගනී කියලා. මම තේජරත් මේ සිනමාවට, සිනමා කෘතියට සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් මගේ ගෞරවය ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඔවුන්ට මම සුවපත් කරනවා. මම ශංකා ජහන්වේ. මම තමයි ආශාවරි චිත්‍රපටයෙන් ආශාවරි විදිහට ඔබ හමුවට එන්නේ. ඉතින් අද ගොඩක් සතුටුයි අද අපේ ෆිල්ම් එකේ ප්‍රීමියර් එක. බොහෝ දෙනෙක් ඉන්නවා ස්තුති කරන්න. මුලින්ම ස්තුති කරන්න ඕනේ මගේ පවුලට, ඒ වගේම මගේ අධ්‍යක්ෂකවරයා වන තේජ ඉද්දමල්ගොඩ සර්ට, මව 100%ක් විශ්වාස කරාට සහ මට අවස්ථාවක් ලබා දුන්නට මාමණි නවකෙක්ට, ඔහුට ගොඩක් ස්තුති කරනවා. ඉතින් ඒ වගේම ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, මීඩියා විෂන් ආයතනයේ සියලු දෙනාටම මම මේ වෙලාවේ ස්තුති කරනවා. ඒ වගේම මගේ කැමරා අධ්‍යක්ෂකවරයා වන රුවන් කොස්තසට මම මේ වෙලාවේ ස්තුති කරන්න කැමතියි. ඒ වගේම මගේ කාස්ට් එක වන ජලත් මනෝරත්න සර්තුළු සියලුම ප්‍රවීණයන් සහ සියලුම නවක රංගන ශිල්පීන්ට මම මේ වෙලාවේ සුබපතනවා සහ ස්තුති කරන්න කැමතියි දැක්වු සහයෝගයට. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ආශාවරී කණ්ඩායම පිටුපස සිටින කාර්මික ශිල්පීන්. ඔවුන් නැත්තම් අද අපිට මේ වගේ ලස්සනට මේ නිර්මාණය නිම කරන්න බැරි වෙනවා. ඉතින් මේ වෙලාවේ ඔවුන්ටත් ස්තුති කරන ගමන් අද ඉඳන් ආශාවරී ඔන්න ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට එන්න ආශාවරී බලන්න, සෞඛ්‍ය ආරක්ෂිතව එන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද ඉඳන් රණේෂ්ගේ ආශිගේ කතාව බලන්න සිනමා ශාලාවට එන්න කියලා ආදරෙන් මතක් කරනවා. තේජ ඉද්දමල්ගොඩ මහත්මයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය ආශාවරි අද මංගල දර්ශනය පැවැත්වුණා. ඉතින් මාත් හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටපු සිනමා නිර්මාණයක්. ඒත් එක්කම තේජ ඉද්දමල්ගොඩ කියන්නේ අපිට ඉන්න ප්‍රවීණ වෙළඳ දැන්වීම් කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහු සිනමා සම්ප්‍රාප්තිය ලැබනවා කියලා දැනගත්තාම මම මුලින්ම සතුටු වුණා මට මේ සිනමාපටයට ආරාධනා කරද්දිම. ඉතින් කාලෙකට පස්සේ මම හිතන්නේ බොහොම ආකර්ෂණීය, අපි අර අපේ විශේෂයෙන් අපේ තරුණ පරපුරට ඉතාම ආදරෙන් වැළඳ ගන්න ආස හිතෙන සිනමාපටයකට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඉතින් මම ඉතාම ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට ආශාවරිය නරඹන්න එන්න, සිංහල සිනමාවට නැවත ශක්තියක් වෙන්න ඔබේ ශක්තියත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් සිනමා හල්වලට පවුල් පිටින්ම ඇවිල්ලා මේ සිනමාපටය රස විඳින්න කියලා ඉතාම ආදරෙන් ආරාධනා කරනවා. ලස්සන චිත්‍රපට කාලෙකට පස්සේ බැලුවා ආදරේ පිරිච්ච පවුලේ හැමෝටම එකට නැරඹිය හැකි චිත්‍රපටයක්. ඉතින් ආදරය, කුතුහලය, ඒ හැමදේම පිරිච්ච චිත්‍රපටයක්. ඉතින් හැමෝම ආදරය කරාවි මේ චිත්‍රපටයට ආශාවෙන්. ඉතින් ආරාධනා කරන සියලු දෙනාටම ඇවිල්ලා ආශාවරි චිත්‍රපටය නරඹන්න කියලා. ආපහු අර අපි 1970 ගණන්වල 80 ගණන්වල කාලෙට අපිව අරගෙන ගියා කියලා හිතනවා අපේ තේජ ඉද්දමල්ගොඩ මහත්මයා ආශාවරි හරහා. කාලේ ගොඩක් අපිට ගොඩක් විවිධ අපහසුතා සිද්ධ වුණා. ඉතින් මට හිතෙනවා මේ චිත්‍රපටියත් එක්කම සිනමා කර්මාන්තයේ යලි පිබිදීමක් ඇති වෙයි කියලා. ආශාවරි කියන්නේ ලස්සන මූවි එකක්. ඉතින් එන්න බලන්න, මගේ මූවි එක ගැන මම කතා කරනවට වඩා මං ආසයි ඔයගොල්ලන්ගෙන් අහන්න. ඉතින් බලන්න, බලලා අපිට කියන්න කොහොමද මූවි එක කියලා. අපි බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක එනකම්. අපි හැමෝම ආසයිනේ අර ඉස්සර බලපු බයිස්කෝප් ටයිප් එකේ චිත්‍රපටවලට අපි කොච්චර මූවිස් ආවත් මම නම් තාමත් ආසයි ඒ කමර්ෂල් ටයිප් එකේ මූවිස් වලට. ඉතින් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි අද දවසේ සිනමා ශාලාවට ආවේ. ඉතින් මම හිතන්නේ ඒ බලාපොරොත්තුව මගේ ඉෂ්ට වුණා. ඔයගොල්ලෝ හැමෝටමත් ආරාධනා කරනවා එන්න සිනමා ශාලාවලට, මේ ආදරය විඳින්න, මේ ආදරය දකින්න. මේ හරිම නැවුම් ආදරයක්. ඒක දැක්කම මටත් ආපහු අලුතෙන් ආදරය කරන්න පටන් ගන්න ඕනේ කියලා හිතුණා. අපේ S2 තිරය තුල තියාගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. එහෙදි මම පුදුමයටපත් උනේ
අපේ ඇස්සල්ට ගැටිලා නැති දර්ශන තල. ඒක හරිම විශිෂ්ට විදියට රූපගත කරලා තිනවා. ශ්‍රී ලාංකික සිනමාව හැමදාම කඩාවැටලා කියලා කතා කියනවට වඩා මහන්සියලා කරපු මේ වැඩේ ඇවිල්ලා නරඹනවා නම් ඒක සිනමාවට සහ ඒ අධ්‍යක්ෂකවරයාට ඇතුළු ඒ මුළු ටීම් එකටම කරන ලොකු ගෞරවයක්. මම ගොඩක් කාලෙක වාණිජ චිත්‍රපටයක් සඳහා ගීත ගායනා කරේ. ඒක සතුටට කාරණා මොකද මගේ වගේ හරි අඩක් බාලගෙන නිලියකට තමයි මට සිද්ධ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මං එක සාර්ථක ලෙස මගේ කාර්යය කළා දින චිත්‍රපටය කරන්න සෑහෙන මහන්සියලා දිනවා මම අතුරු අනිත් කණ්ඩායම මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මාත් එක්ක හිටපු තාක්ෂණික පැත්තෙන් ඒ වැඩ කරපු කට්ටිය ඔවුන් කරපු කැපවීම තමයි මට ඇත්තටම මේ රූපරාමෝ ගේන්න ගොඩක් උදව් වුණේ. ඒ කියන්නේ මම ඔවුන්ගේ සහයෝගය නැත්තම් මට මේ වගේ ලස්සන චිත්‍රපටයක ලස්සන රූපරාමෝ ගේන්න බැරුණා. මගේ දෙවැනි ෆිල්ම් එකේ මම ගීත ගායනා කරපු මේකේ මම ඩුවට්ස් දෙකක් සිං කරලා තියෙනවා සුරේන්ද්‍ර අයියා සහ සංක දිනෙත් සමග. ඉතින් ගොඩක්ම සතුටුයි ලස්සනම සින්දු දෙකක් මට සිලෙක්ට් කරලා දීලා තියෙනවා. ටිකක් අමාරු කාලෙක අපහසු කාලෙක චිත්‍රපටයක් රිලීස් කරන්න පුළුවන් වෙයිද කියලාවත් විශ්වාස නැති කාලෙක අපිට චිත්‍රපටය රිලීස් කරන්න හම්බ වුණා. ඉතින් චිත්‍රපටය අතින් ගත්තොත් ඇත්තටම මේ බොහොම සරල විනෝදය සපිරි ආදරණීය පවුලේ කතාවක්. මං හිතන්නේ මෑත කාලයේදී අපිට ආදරණීය පවුලේ කතා අපිට ගිලිහිලා තිබුණා අපේ අතින්. මං හිතන්නේ අපේ නිර්මාණකරුවන් අතින්. ඉතින් නැවතත් මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ව ප්‍රේක්ෂාගාරයට රංගහලට මේ චිත්‍රපට ශාලාවට ගෙන්නන්න පුළුවන් විදිහේ බොහොම ආකර්ෂණීය ආදරණීය පවුලේ කතාවක් ඔබට තිළන කරලා තියෙනවා. සිංහල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඔන්න හොඳ ආදර කතාවක් ඇවිල්ලා තියෙනවා බලන්න. මං හිතන්නේ මම වගේ සිංහල සිනමාවට ආදරය කරන එකට ශක්තියක් වෙන හැමෝම මේ කතාවටත් ආදරය කරයි.